අයිබෝන් රැස්වීදෙන ජීවිතයක රැස්වීදපු සුන්දර බිරිඳක් ගැන කතා කිරීමට අදත් මා ඔබ සමග එකතු වෙනවා. ඒ සුන්දර බිරිඳ රැස්වීද වූ සලකුණ අපි දැන් බලමු. අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස් හෙවත් චිත්‍රසේනයන් උපත ලබන්නේ 1921 ජනවාරි මාස 26 වනදාවක කැලණියේ වරාගොඩ ගම්මානයේදීය. කොළඹ නාට්‍යවේදීන්ගේ සංගමයේ පුරෝගාමියෙකු හා උපදේශකයෙකු වූ සීබඩ් ඩයස් මැතිනුන්ගේ හා ඩෝරා ඩයස් මැතිනියගේ ක්‍රියාදර පුත්‍රයා වූ චිත්‍රසේනයන් තම පියාගේ අඩිපාරේ යමින් කලාවට දැඩි හිතකාමියෙකු වූවා. දේශීය නර්තනය මැනවින් ප්‍රගුණ කළ චිත්‍රසේනයන් ලංකාවේ පළමු දේශීය නර්තන පාසල ලෙස චිත්‍රසේන කලායතනය දැයට දායාද කළා. ගම්දනෝ තුල පමණක් සීමා වෙමින් තිබූ දේශීය නැටුම් කලාව ප්‍රාසංගික වේදිකාව කරා ගෙනෙමින් ඉන් නොනවති ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය නාමය අමරණීය ලෙස සල්ඩුවන් කළ මේ දේශී පුත්‍රයාගේ ජීවිතයේ මතක මම්මාවත් තුළ අද පියනගන්නේ ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ වජිරා චිත්‍රසේන මැතිනියයි. ඒ ඔබතුමුවේ ශ්‍රී ලංකාවෙත් ජාත්‍යන්තරවත් මහත් කීර්තියට පත්තු මුද්‍රා නාට්‍ය නර්තනයට අලුත් ආරක් ලබාදුන් නවපනක් ලබාදුන් චිත්‍රසේනයන්ගේ කතාවෙන් බිඳක්. අද රැස්වීදින ජීවිතයේ සුන්දර බිරිඳ වැඩසටහනට මා සමග සම්බන්ධ වන්නේ එතුමාගේ සුන්දර බිරිඳ වජිරා චිත්‍රසේන මැතිනිය. අයිබෝන් මැතිනිය. අයිබෝන්. ඔබතුමිය සමග මට කතා කිරීමට ලැබීම මගේ භාග්‍යයක්. මමත් ඔබතුමියගේ ගෝලෙක් එක්තරා අවධියක. ඇත්තටම චිත්‍රසේන වජිරා කියපුවාම හැමෝටම මතක් වෙන දෙයක් තියෙනවා. නර්තනය පමණක් නෙවෙයි. මේ නර්තනය ශ්‍රී ලංකාවේ උඩරට පහතරට සබරගම නැටුම් කලාව එක්තැන්කොට මුද්‍රානාට්‍ය නව මුද්‍රානාට්‍ය සම්ප්‍රදායක් ඇතිකර එය ජාත්‍යන්තර වශයෙන් ගෙන ගොස් අපේ රටට දැවැන්ත කීර්තියක් අත්කර චිත්‍රසේන කලායතනය කිව්වහම ඒ කාලේ ඇත්ත වශයෙන්ම මේ කලායතනයට එන්නේ මම දන්න විදිහට ශ්‍රී ලංකාවේ අපේ දරුවෝ පමණක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ සිටින තානාපති සේවයේ නිලධාරීන්ගේ දරුවන් ඔවුන්ගේ බිරින්දෑවරුන් සම්බන්ධ වෙන නර්තන හදාරා මැතිනියනි මට කියන්නේ අපේ ප්‍රේක්ෂකීන්ට ඔබතුමිය ගැන ඔබතුමියගේ වචනවලින් 1932 මගේ උපන්දින ඒ කලුතරත් සෑහෙන ඓතිහාසික දේවල් තියෙනවා ප්‍රදේශයක් බෝධිය මහා බෝධිය ඒ කාලේ එතෙන්ට තමයි ඉතින් සෑමෝම එක්කහුවෙන් තැන
පෝය දවස්වලට නිත් එක ඉතින් අපේ පවුලේ ඇය ඔක්කොමලා හොඳ බුද්ධාගංකාරය අපේ තාත්තා වැඩ කෙරුවේ අර්බන් කවුන්සිල් එකේ කළුතර නගර සභාවේ අම්මා කළුතර විද්‍යාලයේ ගුරුවරියක්. ඔබතුමගේ පවුලේ සහෝදර සහෝදරියන්? ඔව්. මට ඉන්නවා අක්කා කෙනෙකුයි මල්ලිලා තුන්දෙනයි නංගිලා දෙන්නයි මමයි. එක අක්කා කෙනෙක් වෛද්‍යවරියක්. ඔව්. එයත් ඒ කාලේ නැටුවා. ඊට පස්සේ නංගි කෙනෙක් නැටුවා දමයන්ති වෙනුයි. දමයන්තිගේ චරිතය කෙරුවා නල දමයන්තිගේ. මම කෙරුවේ හංසයාගේ චරිතය. අනිත් අයින් මම මල්ලිලා ඔක්කොමලා ඉන්ජිනියර්ස්ලා වුණා. එක්කෙනෙක් මෝටෝ ඉන්ජිනියර් කෙනෙක්, අනිත් එක්කෙනා සිවිල් ඉන්ජිනියර් කෙනෙක්, අන්තිම එක්කෙනා ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්. ඒ පිරිමි තුන්දෙනා. එතකොට නංගි කෙනෙක් යුනිවර්සිටි ගිහිල්ලා එයා BA පාස් වුණා. හැබැයි ඉතින් රස්සාවලට ගියේ නෑ. විපුලි මගේ නංගි, එයා තමයි වැඩියම මාත්‍රිකෙම ඉඳලා නැටුම් කෙරුවය පොඩි කාලේ ඉඳලා. කිව්වා වගේ නල දමයන්ති එකේ දමයන්තිට ඉස්සෙල්ලාම ආවේ විපුලි තමයි. එතකොට මැතිනි, දැන් කොහොමද ඔබතුමිය නැටුම් කලාවට සම්බන්ධ වෙන්නේ? මුලින්ම කුඩා කාලේ සිට කියලා මම අහලා තියෙනවා. ඌ දැන් චිත්තසේන එක කාලයක් මේ කළුතරට ආව පන්තියක් ගන්න. කළුතර ටවුන් හෝල් එකක බාරව හිටියත් මගේ තාත්තා. ඒක නිසා එහා කළුතරට සන්දර්ශය පෙන්වන්න ආව වෙලාවක මේ තාත්තව හම්බ වෙලා අපේ ගෙදර තමයි ඉතින් ඒ ආපු කලාකාරයන්ට සංග්‍රහ කරන්නේ. ඒකින් අපේ ගෙදරට එන්න ලැබුණා. ඒ කියන්නේ ආශ්‍රයෙන් අපේ ගෙදර පන්ති තිබ්බා චිත්තසේනාව උගන්නන්න. ඉතින් ඒ කාලේ ඉතින් මම ගොඩක් පුංචි. හැබැයි ඉතින් මාව හැමතිස්සෙම පන්තියේ ඉස්සරහට දාලා මම නිකන් පුංචි බට්ටෙක් වගේ ඉස්සරහ නටනවා. ඌ නැටුවා. හැබැයි ගොඩක් ආවේ චිත්තසේනට කැමති, කියන්නේ මේ ලොකු ඇඩල්ට් ගෑනු ළමයි, ගෑනු ළමයි නෝනලා වගේ කට්ටිය. ඉතින් ඒක තමයි ඉස්සෙල්ලාම අපේ හම්බ වීම. මැතිනි, අපි දැන් පොඩ්ඩක් බලමු ඔබතුමිය ගැන දර්ශන ටිකක්.
ඔබතුමීගේ තරුණ කාලය දකිනකොට සුන්දර තරුණ කාලයක්. ඔබතුමියගේ ලස්සන ඇඟපත, ලස්සන රූපේ තාම ලොකු වෙනසක් නැහැ. වෙන බෑනේ. වයසත් සමග හැමෝම වෙනස් වෙනවා මෙතනින්. නමුත් ඔබතුමීගේ හදවතේ තියෙන ජවය තරුණයි. ඒකනේ අපි දැක්කේ. තාමත් පන්ති ගන්න. ඒක නොකර ඉන්න බෑ. දකින්නකොට එතෙන්ද යනවා. දැන් මෙතනිනි දැන් චිත්‍රසේන මැතිතුමා සමග කුඩා කාලේ සිටම එතුමාගේ පන්තිවලට ගිහිල්ලා ඉස්සරහ නටන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා කොහොමද චිත්‍රසේන මැතිතුමා සමග යුග දිවියට ඇතුළත් වෙන්නේ? හේතුව වැඩ කරන්න හුඟක් කිට්ටුවෙන් ආශ්‍රය කෙරුවා. ඒකින් චිත්‍රසේන තමා හුඟක් කිට්ටු වුණා. ඉතින් හැම දෙයකටම වගේ මම නැටුම් විතරක් නෙමෙයි, කියන්නේ සෑහෙන ලොකු නම් පස්සේ ඔක්කොම කොස්ටියුම් අරන් තියෙන විදිහ, පැක් කරන විදිහ, ඒවටත් මම ගොඩක් එකහු වෙලා. ඒවෙන් හිතන්නේ ඉතින් චිත්‍රසේන හිතන්නේ නැති මට ගැළපෙන මගේ සුන්දර බිරිඳ හම්බ වෙනවා කියලා. ඔව්, එහෙම වෙන්න හිතෙන්නේ නැති. ඔව් ඔව්. ඊට පස්සේ ඉතින් දෙමෝපියන්ගෙන් අහලා ඉතින් මුලදී ඉතින් අපේ අර මගේ ගුරුවරයා මට වඩා ගොඩක් වැඩිමල් කියලා, ඒකේ නිසා අම්මලා නිකන් වැඩි සතුටක් දැනුනේ නැහැ. ඒ වුණාට ඔබතුමනිට වසර 11කට වැඩිමල්. ඔව්, ඒක වැඩි දෙයක් නෙවෙයි. ඒක වැඩි දෙයක් නෙවෙයි. ඔව්, දැන් කාලේ හැටියට ඒකත් වඩා හුඟක් බලයි. ඔව්, ආදරේ තියෙනවා නම්, දෙදෙනා කැමැත්ත තියෙනවා නම් වයස ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කොහොමද මේ යෝජනාව ඇවිල්ලා දෙපැත්ත කැමති? පස්සේ මම මේ එක එක තැන් වලට මාව ඇරියා. මේ ඉස්කෝලෙන් එළියට, කියන්නේ මේ ගුරුනාන්සේ ළඟ ගිහිල්ලා තිබ්බා. අපේ මගේ ගුරුනාන්සේ ලපය ගුරුනාන්සේ ඒගොල්ලන්ගේ ගෙදර ගිහිල්ලා කාලක් හිටියා මං. ඉතින් ඒ කොයි තැන තිබුණත් චිත්‍රසේන ඇවිල්ලා මාව බැලුවා. ඔව්, බැලුවා. ඉතින් ඒ නිසා මම කඩා ගන්න අපිව වෙන් කරන්න බැරි තත්වයකට ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒකෙන් හින්දා ඉතින් දෙමෝපියත් කැමති වුණා. මම හිතන්නේ අපි එක් වෙලා වැඩ කරනවා නම් වැඩි හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ මේ අක්කටත් ඉස්සෙල්ලා මම තමයි බැන්දේ. දෛවයේ විසින් එකව කරනවා. මොකද දෛවයේ කොයි විලෙත් බලාගෙන ඉන්නේ ගැළපෙන හරි විදිහට එකතු කරන්න. ඉතින් මෙතන ගැළපීමක් වුණා. මේ ගැළපීම තුලින් රටට විශාල දේවල් ඉටු වුණා නර්තනයේ මාර්ගයෙන්. මම අහලා තියෙනවා ඔබතුමියගේ චිත්තසේන මැතිතුමාගේ විවාහය දවසේ සිද්ධියක් වුණා. මට ඒක විස්තර කරන්න. විවාහය දවසම නෙමෙයි, හැබැයි අපි හෝම් කමින් එකක් කියලා මේ යාළුවන්ටයි නෑදෑයන්ටයි කියලා මේ පාටි එකක් වගේ දෙයක් දැම්මා. අන්න ඒ දවසේ චිත්තසේනගේ තාත්තට හාර්ට් ඇටැක් එකක් හැදිලා එයා නැති වුණා. ඉතින් අර මේ පාටි එකට ආපු මිනිස්සු ඔක්කොම ලොකු කම්පාවක් වගේ වුණා. පස්සේ ඉතින් චිත්තසේනගේ ෆියුනරල් එක තමයි ඉස්සෙල්ලාම, චිත්තසේනගේ තාත්තගේ ෆියුනරල් එක තමයි ඉස්සෙල්ලාම අර හදපු තියටර් එකේ උඩින් ගියේ.
මිනිය තමයි ඉස්සෙල්ලාම ගෙනිච්චේ. එතකොට දැන් සාමාන්‍යයෙන් විවාහයක් වෙනකොට විවාහ ඡායාරූපේ ගන්න ක්‍රමයක් තියෙනවනේ. ඒ කාලේ උඩරට විදිහට අඳිනවා උඩරට අස්සාරි ඔසරි. නමුත් මේ විවාහ ඡායාරූපේ වෙනස් මූණරක් තියෙනවනේ. ඔව් ඒ අපි අර හැමදාම ජීවිතේ කරපු මේ නැටුම් කොස්ටියුම් එකෙන් තමයි අපි දෙන්න පින්තූර ගත්තේ. ඒක බලන්න පුළුවන් ඡායාරූපය මංගල ඡායාරූපය. පළවෙනි වතාවට වෙන්නේ නැති මේ වගේ මංගල ඡායාරූපයක් තමන් කරන වෘත්තිය එකතු වෙලා බලන්න මේ චිත්තසේන මැතිතුමාගේ ලස්සන ඔබතුමියගේ ලස්සන නමෙතිනේ. මට මතකයි ඔබතුමිය සහ චිත්තසේන මැතිතුමා කරපු ලංකාවේ අති දැවැන්ත විදිහට ජනප්‍රිය වුණු මුද්‍රා නාට්‍ය දෙකක් තිබුණා. කරදිය නලදමයන්ති. මොකද දැන් ඇත්තට ඒ වගේ මුද්‍රා නාට්‍ය දකින්න නැහැ. කරදීකේ ඔබතුමිට මතකද ගීතයක් තිබ්බා අමරදේව මහතා ගායනා කරන ඒකේ සංගීත අධ්‍යක්ෂකත් WD අමරදේව මහත්තයා. හොයියා 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 නලදමයන්ති මුද්‍රා නාට්‍ය ගීතේ මතකද ඔබ අතිශය ජනප්‍රිය ගීතේ? ඈත කඳු. ඔව් ඈත කඳු කර හිමව් අරණේ ගීතේ. අපේ රදීෂ් වැන්දබෝන මේ ඉන්නේ මේ ලංකාවේ ඉන්න බොහොම ජනප්‍රිය ගායකෙක් එතුමාගේ වාද්‍ය බෘංගේ. කාලයකට පස්සේ ඈත කඳුකර හිමව් අරණේ ගීතේ දැන් ඇහින්නෙම නෑ ඒවා. ගායනා කරනවා ඔබතුමිය වෙනුවෙන් නලදමයන්ති මුද්‍රා නාට්‍ය මතක් කිරීම සඳහා. ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලබලු හෙවනේ සුලං රැල්ලේ පාවෙන්නේ ඔහුගේ නාමය වේ. සඳැල්ලේ මිනිතලාවේ තාරකා පිපි වෙලාවේ සඳැල්ලේ මිනිතලාවේ දලියන්ගේ සීන හතරේ මැවි ඒ රූපේ රන්නින් කලවන් නලදමයන්ති ගැන ඔබේ මතකේ අවදි කර පොඩ්ඩක් අපිට විස්තර ටිකක් කියන්න. නලදමයන්ති කොහොමද ආරම්භ වුණේ, මුල් කාලේ කොහොමද? නලදමයන්ති ඔය මං ආවෙන් පස්සේ කියන්නේ මම නැටුම් ඉගෙනගෙන චිත්තසේන මට
දුන්නා මේ ඒ ස්වාන් සීන් එක කොරියෝග්‍රාෆ් කරන්න. ඒක ඉස්සෙල්ලා 1949 චිත්තසේන කරපු නලදමයන්ති එකක් තිබුණා. ඒ කාලේ මම හුඟක් පුංචි හින්දා මට ඇත්තටම මතක නැහැ මම මොන ඒ තන්සයට තමයි නැටුවේ. ඒ කාලේ චිත්තසේන මැතිතුමා තමයි නලට නැටුවේ. නලට කරේ. ඒ නල දමයන්ති කරනකොට මං හිතන්නේ වෙන කාස්ට් එකක් හිටියි. මුල් කාලේ. දැන් මම දකිනවා 1980 ගණන් වෙනකොට නල දමයන්ති වේදිකා ගත කරනකොට දෙවනි පාරට 63 කෙරුවේ. 63. ඔව්. පසු 80 ගණන් වල තරුණ දාලා නර්තන කණ්ඩායමින කරා. එතකොට ඔබතුමියගේ ළඟ නර්තන කලාව ඉගෙන ගත්ත අද රටේ ජනප්‍රිය කලාකරුවෙකු චන්න ජයවර්ධන රවි බන්දු මහත්මය නලදම්යන්ති චරිත කරා. නලදම්යන්ති කීප සැරයක් කෙරුවා. මං කිව්වේ මං පොඩි කාලෙත් නලදම්යන්ති එකක් කෙරුවා මං හිතන්නේ 1949 වල. හැබැයි 63 වගේ කාලෙදී වෙන්න ඇති මේ ළමයි හිටියේ. මේගොල්ලන් චන්නල ඒගොල්ලෝ 80 ගණන් ඉන්නවා. ඔව් ඒක තමයි. 70 ගණන් 80 ගණන් ඉන්නකොට. කරදිය මුද්‍රා නාට්‍යයේ ජනප්‍රිය ගීතේ මතකද ඔබට? දැල්ලා දින. ඔව් හොයියා හොයියා හොයියා. ඔව් ඔබතුමිය කැමතිද නැවතත් ඒක රස විඳින්න අපේ රදිෂ් වැන්ද බෝණ ඇතුළු කණ්ඩායම? හොඳයි. හොයියා 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 අපේ සුන්දර බිරිඳ වජිරා චිත්‍රසේන මැතිණිය. මැතිණියනි, දැන් මට අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඔබගේ දරුවන් පිළිබඳ. ඔබගේ දරුවනුත් නර්තන කලාවේ ඉහළට මාපු දරුවන්. දූල දෙන්න නැටුම් වෘතියක් හැටියට මේ තාමත් කරගෙන යනවා. උපේක තමයි දැන් මගේ ලොකු දුව. එයා තමයි ওই කණ්ඩායම් අරගෙන
පිට රටවල් වල යන්නේ දැන් චිත්තසේන නැතුව නැන් පස්සේ අංජලිකා යාගේ යාට දැන් පවුලක් ඉන්නවා ළමයි ඉන්නවා යාගේම මුද්‍රා නාට්‍යයක් කරලා තියෙනවා දැන් කීපයක්ම අන්තිමට දැන් මේ ඊයේ පෙරේදා ආයිත් එකක් නිර්මාණය කරගෙන කරලා මේ කූඹි කතාව කියලා කූඹි කතාව ඔව් ඒකට ළමයි 60 දෙනෙක් විතර මේ සම්බන්ධ වෙලා පුංචි ළමයි විතරක් නෙමෙයි ඉස්කෝලේ ඉන්න කණ්ඩායම් ලොකු කණ්ඩායම් හිටන් එක එක මේ ඒ කූඹි කතාවේ ඉන්න මේ කැරක්ටර්ස් වලට ආවා බොහොම හොඳ රයිට් අප්ස් එහෙම හම්බුණා ඉතින් අංජලිකා තනියෙන් එයාගේ නිර්මාණය කරනවා චිත්‍රසේන කලායතනෙ හරහාද කරන්නේ වෙනමද නෑ නෑ තුන් දෙනාම ඉස්කෝලේ තමයි වැඩ කරන්නේ උපේකත් එහෙමයි අංජලිකත් එහෙමයි මැතිනේනි දැන් පුතා අනුදත්ත අනුදත්ත දැන් අපි අහලා තියෙනවා උපේකා අංජලි නර්තන සම්බන්ධ වුණා මුද්‍රා නාට්‍ය හැම එකේම ඒගොල්ලෝ දායකත්ව දුන්නා නමුත් මේ අනුදත්ත ගැන අපි වැඩි ජනතාව දන්නේ නැහැ මේ නර්තනයත් එක්ක සම්බන්ධ වුණ දේවල්. එයා ඉතින් වැඩියම ක්‍රීඩාවට තමයි ඉස්කෝලේ තැනකට ඇවිල්ලා හිටියේ. ඒකින්ද මේ පසුබිම් සංගීතය එහෙම රෙකෝඩ් කරුවා ඉලෙක්ට්‍රොනික එන්ජිනියරින් තමයි කෙරුවේ මට මතකයි ඒ කාලේ ඒ කියන්නේ 1970 අගභාගයේදී රාජකීය විද්‍යාලයේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අනුදත්ත ඩයිස් කිව්වහම මේ ෆාස්ට් බෝලර් කෙනෙක් ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් පිල්ට ක්‍රීඩා කරන්න අවස්ථාව තිබ්බ ක්‍රිකට් ඒ කාලේ ඔව් මම දන්නේ මොකක් නිසාද මම හිතන්නේ මම වැරදි තීරණයක් අරගෙන එයාව ඉංගලන්තේ ඇරියා ඉගෙන ගන්න. ඒ කාලේදී එයා කැඩුනා මේකෙන්. එතකොට දැන් ඊළඟ පරම්පරාව වෙනවා. ඔබතුමියගේ. කොහොමද ඒ ගැන විස්තරයක් කිව්වද? කොරියෝග්‍රාෆි කරන්නේ හේෂ්මා. හේෂ්මා විග්‍රහරාජ. කාගේ දුවද? අංජලිගේද? අංජලිගේ දුව. දුව. එතකොට අනුගේ දුවල තමයි මේ උමදන්ති එයා ඔෆිස් ඉන්චාර්ජ් එලා එයා තමයි ඉතින් ඔක්කොම ඉස්කෝලේ පවත්වගෙන තව ඇය ඉන්නවා එයාට උදව්වට හැබැයි එයා තමයි ඉතින් ගොඩක් කියන්නේ බාර අරගෙන වැඩ කරන්නේ එතකොට දැන් ලීඩ් ඩාන්ස අනුගේ පොඩි දුව තජිතාංගිනි ඒ කියන්නේ පරම්පරාවේ සෑම කෙනෙක්ම නර්තනයට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ සතුටින් සම්බන්ධ වෙන්නේ. ඔව් සතුටින් තමයි. සතුටින් සම්බන්ධ වෙනවා. දැන් තවත් විශේෂ දෙයක් තමයි කොල්ලු පිටියේ තිබුණ පැරණි චිත්‍රසේන කලායතනය. දැන් මම දැකලා තියෙනවා, ඇවිල්ලා තියෙනවා, කොහොනින් මුලදී දලා තියෙනවා. ගෙදර තියෙනවා උඩ තට්ටුව ලී වලින් දී තට්ටුව. ඒ කාලේ මට මතකයි චිත්‍රසේන මැතිතුමා උඩුමහලින් දැන් පල්ලෙහාට එනකොට තරපු පේලියේ කකුල් සද්ද ඇහෙනකොට පල්ලෙහා මීයට පිඹ වගේ හැමෝම දන්නවා මේ බහින්නේ ලොක්කයි කියලා දන්නවා. ඔය චිත්‍රසේන මැතිතුමා එනකොට ප්‍රපාතවත් දේහය ඔක්කොම හඬ ඔක්කොම මේ කලායතනෙට මම දැකලා තියෙනවා පැමිණෙන කට්ටිය රට පිළිගත් දුවේ පැමිණෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපේ රට ඇවිල්ලා ඉන්න තානාපති සේවයේ ඉන්න විශාල පිරිසක් එනවා නර්තනය සඳහා එනවා චිත්‍රසේන මැතිතුමාව හම්බ වෙන්න එනවා ඒ වගේම අපේ රටේ හිටිය අති දැවැන්ත කලාකරු මෙතන එනවා ඔවුන්ගේ නිර්මාණවල පුහුණුම් කටයුතු වලට දැන් මම දැකලා තියෙනවා හෙන්රි ජයසේන මහත්මයා මැකින්ටයි මහත්මයා බ්‍රෙකන්ජි මහත්මයා ඒගොල්ලෝ ඔක්කොම මෙතෙන් දෙනවා. ඔබතුමිය ඒ මතකේ පොඩ්ඩක් මතක් කරන්න ඔබතුමිය කලායතනයේට ආවේ කට්ටිය මම කිව්වේ නම් එක්ක උන්
සම්බන්ධව ආව මේ රවි ශංකර ආවා ඇමරිකන් ඩාන්ස් මොඩර්න් ඇමරිකන් ඩාන්ස් මාත ග්‍රේම් පෝල් ටේලර් එතකොට ෆ්‍රෙන්ච් මයිම් ආටිස්ට් මාසෙල් මාසෝ වගේ ඒ කට්ටිය එතකොට මම කියන්න ඕනේ හින්දු ජයසේනගේ එයා කරපු නාට්‍යයක චිත්තසේන මේ ආවා රත්නාක්ෂක තව රෝල් එකේ තමයි ඔව් රත්නාක්ෂක ආව චිත්තසේන එතකොට මේ මැකින්ටයගේ කරපු මේ ෂේක්ස්පියර් ඩ්‍රාමා එක ඔතෙලොට ආවා ඒක කෙරුවේ ඉංග්‍රීසියෙන් එතකොට මිස්ටර් බ්‍රෙගන්රිච්ගේ ඉදිරිපත් කිරීමක් තමයි එම්පර ජෝන්ස් එයාගේ කැරක්ටර් කැරක්ටර්ස් දෙකයි තිබුණේ එම්පර එක්කෙනෙක් ඒකේ අනිත් කැරක්ටර් එක මැකින් මේ කවුද බ්‍රෙගන්රිච් කෙරුවේ හොඳයි ඒ වගේම දැනට ජනප්‍රියලා ඉන්න දක්ෂ නර්තන ශිල්පී වාදකයෝ පිහිගලා තියෙනවා මට මතකයි පියසාර ශිල්පාධිපති ශිල්පාධිපති සුමේද ශිල්පාධිපති ඔව් එතකොට රවි රවිබන් සෝමතිල සෝම්බන්දු චන්නවිජයවර්ධන ඒ වගේ කට්ටිය එතකොට දැන් සෝම්බන්දු අපේ වැඩ වලට ගොඩාක් සහභාගී වෙලා තියෙනවා රවිගේ පියා අපේ ඔක්කොම පස්තාල නිර්මාණයේ කොස්ටියුම් ඩිසයින් කරේ ඔක්කොම සෝම්බන්දු තමයි චිත්සේනත් එක්කෙන් මුල හිටම්ම හිටියේ කියලා. ඔව්. එතකොට සංගීත පැත්තෙන් අමරදේව ඔව්. අමරදේව සුනිල් ශාන්ති සමරදිවාකර එඩ්වින් සමරදිවාකර ඔව්. ලයනල් ආල්ගම විශාල පිරිසක් සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තට දැන් චිත්‍රසේන කලායතන කොල්ලපිටියේ කලායතනය තාමත්ම සුන්දර ස්ථානයක්. ඇයි එතනින් ඉවත් වෙන්න සිද්ධ වෙන්නේ? අපිට ඒක දීලා තිබුණේ චිත්‍රසේනගේ තාත්තගේ යාළුවෙක් තමයි මිස්ටර් ඊපී ෆර්නැන්ඩ්. ඒ මිස්ටර් ඊපී ෆර්නැන්ඩ් නැති වුණාන් පස්සේ ඒ ඔක්කොම එයාගේ දේපොළ බෙදලා ගියේ නිවුස්ලට. ඒගොල්ලන්ට ඒ තැන ඕන වුණා ඒගොල්ලන්ගේ මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක හින්දා අපිට එතනින් යන්න ඕන. ඊට පස්සේ කලායතනෙ ගෙනිච්ච මහරට. ඔව්. දැන් නව කලායතනෙ තියෙනවා. ඒ නව කලායතනෙට උදව්වක් දුන්නේ මැඩම් චන්ද්‍රිකා බණ්ඩාරනායක. මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරන කුමාරතුංග මැතිණියක් ආව නේද ඒ කාලේ. ඔව් ටික කාලෙක ටික කාලයක් ආවා. ඔව් නර්තන පුහුණුවට. එයා පුංචි කාලේ. ඔව් ඔව්. මේ ජාත්‍යන්තර රචින් ගිනිච්ච මේ කලාවත් එක්ක චිත්‍රසේන මැතිතුමා හා සම්බන්ධ වෙනවා. චිත්‍රසේන මැතිතුමා ආශ්‍රය කරනවා රාජ්‍ය නායකයෝ. අපේ රටේ හිටපු රාජ්‍ය නායකයෝ. අගමැතිවරු ජනාධිපතිවරු බොහෝම ළඟින් චිත්තසේන මහත්මයාට ඇලුම් කරනවා මොකද එතුමා වටිනා දෙයක් රටට දායද කරන කෙනෙක් හැටියට. ඔබතුමගේ මතකෙන් කියනවා නම් කවුරු කවුරු වගේ කට්ටිය ඒ කාලේ ළඟින් ඇසුරු කරාද? මිස්ටර් බණ්ඩාරනායක ඉන්න කාලේ අපි ටෙම්පල් ට්‍රීස් වලට ආපු ඔක්කොම මේ කියන්නේ පිට රටවල් වල තානාතිපති රාජලා කියන්නේ නේරු ඉන්දිරා ගාන්ධි වගේ ඉන්දිරා ගාන්ධි එතකොට චූන්ලායි චීන අගමැති අපි ඒ ඉන්දියාවට ගිහමත් එයාගේ ඒ රාෂ්ට්‍රපති භවන් කියන තැනට ගියා. රාෂ්ට්‍රපති භවන් කියන්නේ ඉන්දියාවේ ජනාධිපතිගේ එතන අපිට මේ සංග්‍රහයක් කෙරුවා. එතන නැටුවා අපි. ලංකාවට කවුද එන්නේ රාජ්‍ය නායකෙක්? ඔවුන්ට පෙන්වන්නේ චිත්‍රසේන කලායතනයේ නිර්මාණ. ඔව්. ඒක ඇත්ත. ඔව් චිත්‍රසේන කලායතනයේ නිර්මාණ තමයි පෙන්වන්නේ. ඒකට ලයනල් වෙන් රංගහල් සමග තිබුණ සම්බන්ධය. අපේ නිර්මාණ ඉදිරිපත් කරන්න හොඳම උණ කරන ලයිටින්ද ස්ටේජ් ක්‍රාෆ්ට් හොඳම රංගහල හොඳම තියටර් එක. පොඩි තියටර් එකක් වුණාට
ඔක්කොම තිබුණ තියටර එකක් තමයි ලයනල් වෙන්ටි. ඒක බොහොම සම්බන්ධතාවය තියෙනවා ලයනල්. ඔව් ඒ කියන්නේ ඕන කරන ඒවා ඔක්කොම තියෙනවා එතන. ඒකෙන් හින්දා හැමතිස්සෙම කැමති වුණේ එතනට තමයි ඉස්සල්ලාම නිර්මාණ අපේ එතන ඉඳලා තමයි ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරේ. දැන් අමරදේව චූරීන් චිත්‍රසේන කලයාතිනත් එක්ක බොහෝම කිට්ටු සම්බන්ධතාවයක් තියෙන නිසා මම තෝරාගත්තා අමරදේව චූරීන්ගේ තව ගීතයක්. කතාවේදී කරුණු තවුඟක් කතා කරන්න තියෙනවා. ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් වෘත්තීයමේ වශයෙන් ප්‍රසංගික වේදිකාවට, ඒ කියන්නේ කාන්තාවන් ගමේදී නැටුම් කලාව කරන්න, නමුත් ප්‍රසිද්ධ වේදිකාවට කාන්තාවන් එන එක බොහොම සීමා වුණා. චිත්‍රසේන මැතිතුමා නේද ඔබතුමියව ප්‍රසිද්ධ වේදිකාවට ගෙනල්ලා ඉස්සරලාම කාන්තාවකට වෘත්තීයමය නර්තන ශිල්පියක් හැටියට තත්ත්වය ඇති කළේ? එහෙම. ඒකයි ඒකම කියන්න ඕන. ඒ නැටුමට උවමනා කරන ඇඳුම් කට්ටලේද, හිසට පළඳින ආභරණ, කනට පළඳින ආභරණ, ඒව ඔක්කොම ඩිසයින් කෙරුවේ සෝමන්.
ඒට පස්සේ ඒවා අපි කියන්නේ ඒව හදන මිනිස්සුන්ට දීලා හැදෙව්වා අර උඩරට ට්‍රඩිෂනල් කොස්ටුම් එක පිළිවෙලටම කාන්තාවන්ට හරියන විදිහට ඇඳුමක් හෙඩ්‍රස් වී මේ අනිත් ඔක්කොම ආභරණ ඔක්කොම මේ රිදියෙන් ඇදෙව්වා තැනකට දීලා. දැන් ඔබ කලායතනින් කරපු නිර්මාණවල ඇඳුම් පැඳුම් ඉතාමත්ම ලස්සනයි. එතකොට මට මතකයි කින්කිණි කෝලම මුද්‍රානාට්‍යයේ ඉතාමත්ම අලංකාර ඇඳුම් ආයිත්තක් තිබ්බා. කවුද ඒව නිර්මාණය කරේ? ඒ ඔක්කොම නිර්මාණය කරුවේ සෝම්බන්දු. ඒ ආරේ අනිත් එක මේ කින්කිණි කෝලම හැදුවේ උපේකාගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් විදිය කතන්දරයක්. චිත්තසේනම මේ කතන්දරේ හදලා ඒක මේ හුඟක් අපේ ජාතියට හරියන විදිහට වේදිකාවට වේදිකාවට ඉදිරිපත් කරා. අපේ රටේ නර්තන කලාව මොන වගේද දැන් යන පැත්ත? දැන් කාලේ මට හිතෙනවා මේ ඉදිරිපත් කරන කට්ටිය ඒව ගැන වැඩිය උනන්දුවකින් කරනවා වගේ පේන්නේ නැහැ. වැඩියම පේන්නේ ඉන්දියාවේ කරන චිත්‍රපටිවල නැටුම් වගේ දේවල් ලේසියෙන් හදාගන්න පුළුවන් දේවල් තමයි ගොඩක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. කරන ටෙක්නික් එක තමන්ුත් ඉගෙනගෙන ඉන්න ඕනේ හරියට. එතලා ඊට පස්සේ කොයි දෙයක් එකහු කරගන්නත් පුළුවන්, වෙන සම්ප්‍රදායවල් එකහු කරගෙන කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මට හොඳ අත්දැකීමක් තියෙනවා. මම අවුරුදු 65කටත් වැඩිය මේ වෘත්තියේ ඉන්නවා. ඉතින් ඒකෙහිඳ මම ඉස්සෙල්ලාම ඕන විදිහට නටන්න ඉගෙන ගත්තනේ. ඉගෙනගෙන මට චිත්තසේන හැමතිස්සෙම පොඩි තැනක හරි නැටුම් කොරියෝග්‍රාෆ් කරන්නත් ඉඩ දුන්නා. ඒකෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඔව්, පොඩියෙන් පටන් අරගෙන තමයි ලොකු ඒවට යන්න ඕනේ. එතකොට මැතිණියනි, දැන් මම දන්න චිත්‍රසේන මැතිතුමා ඉතාමත්ම හොඳ විනෝදයට ඉතාමත්ම කැමති, බොහෝම සුන්දර කෙනෙක්. මම දැකලා තියෙනවා, කතා කරලා තියෙනවා මගේ දුරුවනේ. සමහර වෙලාවට කේන්ති යනවා. කේන්ති ගියන් පස්සේ එයාගේ ජවය ශක්තියත් එක්ක කෑ ගහන හැටි මම දැකලා තියෙනවා. ඔබතුමීරත් සමහර වෙලාවට කෑ ගන්න මම අහලා තියෙනවා. ඔව්, ඒව ඉතින් අපි විඳගෙන ඉන්න ඕනේ. ඔව්, ඒ වගේ මේ හොඳ අත්දැකීමක් තියෙන එක්කෙනෙක්ගේ යටතේ ඉගෙන ගන්නවා නම් ඒව බලාපොරොත්තු වෙන්න ඕනේ. ඔව්. ඔය තරහ වෙලා එහෙම ගමේ එහෙම යනවා නේද? ඔබගමන් ඔබතුමිය. ඔයා දන්නේ කොහොමද? ඉතින් මම ඔබතුමිය කල ඇතුලේ මම ඉගෙනගන්න කලින්. ඔව්, එහෙමත් කීරුවා මම. හැබැයි මං ගියේ ගුරුනාන්සේගේ ගෙදර. අපේ ලපේ ගෙදර තමයි මං කොහොමද යන්නේ. නමුත් චිත්‍රසේන මැතිතුමා නැවතත් එනවා. ටිකක් ඉන්නේ ඇවිල්ලා ඔබතුමිය ආපහු අරන් එනවා. ලැ ගුරුනාන්සේ ඉතින් අපිට දෙන අවවාද ඔක්කොම දීලා එවනවා. ඔව්. අත්තිම වජිරා මැතිණියත් චිත්‍රසේන මැතිතුමාගෙත් අතර තිබුණ විවාහ ජීවිතය ඉතාම සුන්දරයි. මොකද සුන්දරත්වයත් එක්ක කලාවත් සමග, නර්තනත් සමග, සංගීතයත් සමග තමයි විවාහ ජීවිතය ඉදිරියට ගියේ. ඉතින් මේ විවාහ ජීවිතය ඇතුලේ
චිත්‍රසේන මැතිතුමාගේ නම ලෝකයට ගෙනියන්න වජිර මැතිනිය සුන්දර බිරිඳක්. ඒ සුන්දරත්වයේ සුවඳ අදටත් තියෙනවා. ඒ සුන්දරත්වයේ සුවඳ සමග ලෝකේ වෙනත් රටවල චිත්‍රසේන වජිර කලාවෙන් ඉගෙනගත්ත විශාල පිරිසක් ඉන්නවා වෙන රටවල් වල අපේ දරුවන්ට නර්තනය උගන්වන. ඒගොල්ලෝ බොහොම ආඩම්බරෙන් මම දැකලා තියෙනවා මට හම්බ වෙලා තියෙනවා බොහොම ආඩම්බරෙන් කියන්නේ අපි ඉගෙන ගත්තේ චිත්‍රසේන සර්ගෙන් අපි ඉගෙන ගත්තේ වජිර මැඩම්ගේ සමහරගෙන මම ඉගෙන ගත්තේ වජිරක් අගෙන් මට ඇමරිකාවේදී හමු වුණා රීටානි රත්නපාල ඔබතුමගේ ඉතාමත්ම ළඟම ගෝලෙ. ඉතින් මැතිනියනි අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මේ කතාව ඔබතුමියගේ සුන්දරත්වය චිත්‍රසේන මැතිතුමාට ලබා දීලා ජීවිතේ ගෙනාවා සුන්දර බිඳක් වෙලා. දැනටත් ඔබතුමියගේ චිත්‍රසේන මහතාගේ දරුවෝ මේ ශිල්පය ඉදිරියට ගෙනියන. මේ ශිල්පය වැළලෙමින් ඉන්නේ. ඒ නම හැමදාම තියෙයි කියලා අපි තියෙනවා. අමරණීය වෙන. අමරණීය වෙන දේවල් මෙතනදී අපිට පේනවා. දැනට ඒක අපිට පේනවා. හොඳයි. ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මට ගෞරවයක්. අපි හැම දිනාටම ආඩම්බරයක් ඔබතුමිය සුන්දර බිරිඳ වැඩසටහනට චිත්‍රසේන මැතිතුමාගේ සුන්දර බිරිඳ හැටියට සම්බන්ධයෙන් පිළිබඳ. අවසාන වශයෙන් තවත් ලස්සන ගීතකින් වැඩසටහන මුල කරනවා. ඒත් අමරදේව මහත්මයාගේ ගීතයක්. මොකද අමරදේව මහත්මයා චිත්‍රසේන කලාඇතිනත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් සම්බන්ධව කටයුතු කරනවා. මැතිනියනි ඔබතුමියට ස්තුතියි. ඔයත් පින් සිද්ධ වේවා. ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙළන වෙරළෙයි මේ බැස යන අටැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා නටා මවනවා කල්පල දාලන